හරි මේක පුතා මේ සදන් ප්‍රොවින්ස් පේපර් එකක් 2022 සෙකන්ඩ් ටර්ම් මම මේකේ මේ ෆස්ට් පේපර් එක පාර්ට් 1 A B ඒ කොටස මේක 8 වෙනි ප්‍රශ්න දීලා තියෙනවා find the value of x minus y find the value of x minus y when 3x බලන්න 3x plus y equals 7 x minus 5y equals 3 simultaneous equation no හැබැයි යාලා කියනවා without solving right ඒ කියන්නේ separate වෙන්න බෑ find x minus y හොඳට මතක තියාගන්න මේව පුතා සාමාන්‍යයෙන් එන්න පුළුවන් මොඩියුල්ස් right x minus y කියන එක ඔයාට x minus y එන්න පුළුවන් 2x minus 2y එන්න පුළුවන් 3x minus 3y එන්න පුළුවන් 4x minus 4y වෙන්න පුළුවන් එතකොට 2 common x minus y එතකොට 3 common x minus y පේනවා නේද common factor outside then x minus y හරිද අපි බලමු දැන් මෙතෙන්දී ඒ වගේ දෙයකට අපිට අන්න පුළුවන්ද දැන් බලන්න 3x 1x coefficient different what are the coefficient 3 and 1 y plus 1 nothing mean 1 positive plus 1 5y minus හරිනේ එතකොට මේක equation number 1 and equation number 2 දැන් බලන්න පුතා මේ දෙක ඇඩ් කරොත් මොනවා වෙයිද 3x plus x 4x හොඳට මතක තියාගන්න keep in your mind 3x plus x both 4x plus y addition minus 5y AQA y plus minus 5y final answer මොකද වෙන්නේ එහෙනම් minus 4y වැඩේ හරි නේද එහෙනම් මොකක්ද අපි කරන්න ඕන equation number 1 plus 2 add in left to left ඒ කියන්නේ 3x plus y plus x minus 5y rest right hand side 7 plus 3 Okay, 3x plus y plus x plus into minus 5y 10. Can you simplify like terms 3x and x both 4x plus y and minus 5y both minus 4y 10. Harine, monkey pwede vela ned. 4 common එහෙනම් අපිට 4 එළියට ගන්න පුළුවන් නේ පුතා 4x minus y equal 10 දැන් මොනවද අපිට කරන්න පුළුවන් එහෙනම් both side divide 4 right එහෙනම් 4x minus y 10 both side divide 4 to cancel 4 එහෙනම් x minus y 2.5 දැක්කද අපි සෙපරේට් හොයන්න නැතුව x minus y 2.5 කියලා හොයාගත්තා. මොනවද අපි කරේ? ඉක්මනට බලමු. ඉක්වේෂන්ස් දෙකක් දීලා තියෙනවා. ඒ දෙකේදී අපි try කරනවා මොකක් හරි කරලා same coefficient. ඒ කියන්නේ මොකක්ද? xy තියෙන්නත් ඕන, minus sign එක එන්නත් ඕනි, common factor එකක් තියෙන්න ඕනි අවසාන xy ඉතිරි වෙන්න. ඒ කියන්නේ දෙකේම coefficient figure එක සමාන වෙන්න ඕන. number එක සමාන වෙන්න ඕන. ඒ කියන්නේ 4 4 5 5 10 10 ඒ වගේ. එතකොට මේ දෙක ඇඩ් කරාම 4x minus 5y මෙතන 10. එතකොට 4 එළියට ගත්තා. අපි ඒ කියන්නේ factorize කරා. එහෙනම් x minus y ආගේ requirement එක fill වුණා. අපි both side divide 4 press x minus y and 2.5. හරිද? මම පුතා මේක කරද්දී එක ප්‍රශ්නේ කරන්නම්. එතකොට වීඩියෝ එක දිග වෙන්නේ නැහැ. ඔයාලට පහසුවෙන් බලා ගන්න පුළුවන්. Thank you. මොනවද තිබ්බත් comment කරන්න. මගේ number එක තියෙනවා WhatsApp number එක. මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න. මම උදව් කරනවා. Thank you.